පුජ්ජලියෝ දෙන්නෙක් කියන. පුජ්ජලියෝ දෙන්නෙක් කියන කෙනෙක් තමයි අසුතවත් පුතුජ්ජලයන්. අනිත් එක සුතවත් අරිය ශ්‍රාවකයන්. අසුතවත් පුතුජ්ජනයා සුතවත් අරිය ශ්‍රාවකයන්. මේ අසුතවත් පුතුජ්ජනයාගේ තිබෙන්නේ එයා මේ ලෝකෙත් මේ ඇහැ මම දකිනවා, මම අහනවා, මම හිතනවා, මට දැනෙනවා, මගේ පෙනීම, මගේ ඇහැ කනනාසය කියලා එහෙම හිතනවා. කවුද හිතන්නේ? ඔව්. ධර්මයේ ආර්යයන් වහන්සේලාගේ ධර්මය අහපු හිතපු නැති කෙනාට කියනවා අසෘතවත් වූ පුතුජනයෙක්. එයාට මේ ලෝකයේ මේ ඇහැ, මේ කනනාසය දිවසරේට මොකක් හරි ඩැමේජ් එකක් පිළ පීඩාවක් වෙච්ච ගමන්ම එයාගේ තියෙන්නේ මොකද්ද? හිත කම්පණය වෙලා. කම්පණය වෙනවා, වෙනස් වෙලා යනවා, ඇඳීමට, තැවීමට, පරිතස්සනාවට පත් වෙනවා. ඒම එහෙමම දෙයක් සිද්ධ වෙනවා කාටද? සුතවත් ආර්ය ශ්‍රාවකයන්. ඉස්සලා වුණේ කාටද? අසෘතවත් පුතුජනයා. මේ කියන්නේ සුතවත් ආර්ය ශ්‍රාවකයා. සුතවත් ආර්ය ශ්‍රාවකයා කියලා කියපු ගමන්ම මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපිට හිතෙනවා මේ කතාව කියනකොට සුතවත් ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ සෝවාන් වෙච්ච එක්කිනයි. සෝවාන් වෙච්ච එක්කිනා නම් සුතවත් ආර්ය ශ්‍රාවකයා. අපි බලමු මෙහෙම. එතකොට සුතවත් වූ ආර්ය ශ්‍රාවකයාට මොකක් හරි දෙයක් සිද්ධ වුණාන් පස්සේ සහ අසෘතවත් පුතුජනයාට යමක් සිද්ධ වුණාන් පස්සේ එතකොට ඒ ආකාර දෙයකට නිබන පාන්නේ. ඒකනේ ධර්මානුකූල ස්වභාවය. අපි හිතමු බණ අහපු නැති, ධර්මයේ අහපු නැති, හිතපු නැති යම්කිසි කෙනෙක් ඉන්නවා. එයා ආශෘතවත් පුතුජනයා. එයාට යම්කිසි පීඩාවක් සිද්ධ වුණායින් පස්සේ එයා අඬනවා, වැළපෙනවා, ශෝක වෙනවා, ශෝක කරනවා, එහෙම තියෙනවා. එතකොට ඒ කුමක් නිසාද එයාට බණහාන්ට ධර්මයාන්ට ලැබිච්ච නැති නිසා ආශෘතවත් පුතුජනද තියෙන්නේ? සුතවතරිය ශාවකයා කියලා කියන්නේ ධර්මයේ අහපු හිතපු කල්‍යාණ මිත්‍රව ආශ්‍රය කරන එක්කිනානේ. එයාට දෙයක් වුණාන් පස්සේ එහෙනම් අඬන්න හොඳ නැහැ, වැළපෙන්න හොඳ නැහැ. එහෙම තියෙනවනේ අඬන්න, වැළපෙන්න, ශෝක කරන්න එහෙම ඒක ගැළපෙන්නේ නැහැනේ. විසාකාව ඇඬුවා කියලා මතකද? ආලා තියෙනවා. එතකොට විසාකාව සෝවාන් වෙන්නේ කොයි කාලෙද? අවුරුදු 7 දී. කාත් එක්ක ගිහිල්ලාද? 100ත් එක්ක ගිහිල්ලා තමයි සෝවාන්. එතකොට පුංචි කාලේදීම මේ විසාකාවගේ අර අවිච්ඡ ප්‍රසාදය හොඳට පිහිටලා තියෙන කෙනා. එතකොට එයා සුතවත් ආර්ය ශ්‍රාවකයා. ආර්ය ශ්‍රාවකයා ශ්‍රාවිකාවක් නෙමෙයි. එතකොට එයා විවාහ වෙලා ළමයි ලපටිත් හදාගෙන පස්සේ කාලේදී අර එයාගේ අර මිනිබිරිය නැති වුණාට පස්සේ එයා ශෝක වුණා, ඇඬුවා, ගලපුණා නේද? එතකොට තියෙනව නේද නිකන් නොගැලපෙන ගතියක් වගේ දෙයක් තියෙනව නේද? නොගැලපෙන ගතියක් තියෙනව නේද? ඒකේ තියෙන්නේ මේ එතනදී පටිගේ නැති කරලා නැහැ. හැබැයි විසාකාව ඇඬුවා තමයි. විසාකාව කවදාකවත්ම මේ කන්නි බොන්නේ නැතුව අනේ ආය පැමිණේවා පැමිණේවා කියලා දරුවට අඬග ගහ, මිනිබිරියට අඬග ගහ එහෙම මෝඩ වැඩ කරන්න ගියේ නැහැ. අර එන ආවේගයට අනේ පීඩාවට එයා ඒ ආර්ය ශ්‍රාවිකාවට කඳුලක් ආවා, ඇඬුවා, ඒක සිද්ධ වුණා. අනිත් එක තමයි මේ ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ සෝවාන් වෙන්නම ඕනේ, සෝවාන් විලාම ඉන්න ඕනේ කියන එක නෙවෙයි. බුදුරජා ආර්යයන් වහන්සේලාගේ ධර්මය අසපු, ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ අනුගමනය කරන, ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ පිළිපදින, ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ අනුගමනය කරන්නට මාර්ගයේ යන්නා වූ කෙනා සලකන්නේ කවුරු හැටියටද? ආර්යයන් වහන්සේලාගේ ශ්‍රාවකයෝ අදසා. හැබැයි ඒක අචල සද්ධාවෙන් ස්ථාවර වෙන එක්කිනා තමයි මාර්ගඵල ලබාගත් අය. මාර්ගඵල ලබාගත් අය කියලා සුවම් වුණායි කියලා එයා ඇඳීමෙන් වැළපීමෙන් එහෙම නවත්තන කෙනෙකු නෙවෙයි. හේතුව අනන එක කොච්චර කල් තියෙනවද?
කොයි වෙලාවටද අඬන එක නැති වෙන්නේ? ඈ අනාගාමී වෙට්ටු. අඬන්නේ කුමක් නිසාද? අඬන්නේ තරහ තියෙන හින්දා. ඒ කියන්නේ පටිග අනුසය තියෙන හින්දා. අඬන්න තරහක් එන්නේ. ඒ කියන්නේ තරහ කියන එකේ තිබෙනවා ලෙවල්ස් කීපයක්. අඬන්න මොකක් හරි අසන්තෝෂ, අමනාප, පටිග ස්වභාවයක් තියෙන්න ඕනේ. නොදකපු මායයා එක්ක තරහ එන්නේ මිනිස්සු මරණයක් වුණාන් පස්සේ අඬන්න බය. ඒකත් ඒ වගේ. මායයා දැකලා තියෙනවද? නැහැ. නමුත් මායයාට ඇයි මායයා අපේ අම්මව මැරුවේ? ඇයි මායයා අපේ තාත්තව මැරුවේ කියලා වචනින් නහසන ප්‍රශ්නයක් හිතින් අහනවා වගේ එකක් තියෙනවා. ඒ මායයත් එක්ක අමනාපයි. මායයත් එක්ක තරහයි. අනිත් එක තමයි බය. මොකක්වත් කියන්නේ නැහැ මායයා ඇවිල්ලා මාත් මැරුවොත් කියන එකෙත් ඉන්නවා. ඒක නිසා මේ බය කියන එකයි ඊළඟට ඇඬීමයි ශෝක කිරීම ආදී දේවල් ඇති වෙන්නේ මොන අවස්ථාවේදීද? අනාගාමී කාලවලට කලින්. අනාගාමී වුණයින් පස්සේ මේක නැති වෙනවා. අඬන එක නැති වෙනවා. අනුසේ ධර්ම වශයෙන් තව ක්ලේශ ධර්ම, අනුසේ ධර්ම පහක් තියෙනවා. බන්ධන ධර්ම පහක් තියෙනවා. මොනවද? සුවන් වෙනකොට නැති වෙනවා. සක්කාය දිට්ඨිය නැති වෙනවා. කුච්චල ආත්ම සංඥාව නැති වෙනවා. ඊළඟට විචිකිච්ඡාව, සැකේ, සාංකාව නැති වෙනවා. සීලබ්බත පරාමාසය නැති වෙනවා. ඊළඟට සෝවාන් සකදාගාමි අනාගාමි වෙනකොට සම්පූර්ණ නැති වෙන අවස්ථා දෙකදී කාමරාගයයි පටිගයයි දෙන්න. ආන්න ඒ අඬන අවස්ථාවල් ටික තුරන්. ඊට පස්සේ තියෙනවා තව රූප රාගය තියෙනවා, අරූප රාග තියෙනවා, මාන්න තියෙනවා, උද්දච්චය තියෙනවා, අවිද්‍යාව තියෙනවා. මේ ධර්ම පහ උද්දම් භාගයේ අර උඩට යන්නා වූ ඒ පැත්තට යන්න තිබෙනා වූ අනුසේ ධර්ම වශයෙන් හිතේ කාවැදලා කිතා වැහලා තියෙනවා. හැබැයි අඬන ඒ වහෙම එන්නේ නැහැ. ඒ කියන්නේ වැළපීම් ආදී දේවල්ට හේතු වෙන දේවල් එන්නේ නැහැ.